සමంතා චක්හවාලේසු අత්‍රග්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්ස சුනංතු සග්ගමොක්க்கදං දම්ම සවෙන කාලෝ අයං බදංතා දම්මසවෙන කාලෝ අයං බදංතා දම්මසවෙන කාලෝ අයංබදත නමුතස් බගවෙතු අරහතු සම්මා සම්බුදස්ස නමුතස් බගවතු අරහතු සම්මා සම්බුදස්ස නමුතස්ස බගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස පූජනීය මහා සංගරත්නෙන් අවසරයි අදත් ධර්මදක්ෂිණ අාවශ්‍රවණය කරන හැම දෙනාගේම සත්තරමුණු ප්‍රාර්ථනා ඉටුුවන්නට එවගේම තමයි හැමදිනාටම ධර්ම අවබෝධය ලබාගන්නට මෙදේශනාව හේතුවෙත්වා දේශනාව අම්භෙදම ප්‍රාර්ථනා කරනවා ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැමදිනාටම සම්මා සම්බුදු සරණයි කියන ප්‍රාර්ථනාවත්. ය ප්‍රාර්ථනාවත් එක්කම අද දවසෙත් භාගගතන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඉතාමත්ම වැදගත් සූත්‍ර දේශනාවක් ධර්ම දක්ෂිනාව ඔස්සේ ඔඇත්තොත් එක්ක සාකච්ඡා කරන්නට සූදානන් වෙන වෙලාව. අද දේශනාවට දායක්කත්්‍යයෙන් එකතු වෙනවා හෝමාගම පාක්ලේෙන් රෙසිඩන්සි පදිංචි මහින්ද පොන්නම් පෙරුම මහත්මා සහ පුස්්පාරංජනී මහත්මී යන දෙමාපියන් දෙපල. ඒ ඇත්තංගි බලාපොරොත්තු අරමුණු ශීපත් කරලා අපි දේශනාව අවසානේදිී පුඥ්‍යාන මෝදනා ශසිද්ධ කරන්නට බලාපොරොත්තුවෙන් දැන් ධර්ම දක්ෂිනාව සිද්ධ කරන්නට බලාපොරොත්තුවෙනි. පත්නී අද දේශනාවට තෝරගත්ත මාතෘකාව අද දේශනාවට තෝරගත්ත සූත්‍රය තමයි අංගුත්තර නිකායේ චක්ක නිපාතය එන ඉන සූත්‍රය ඉන්න සූත්‍රය. පින්හත්න ඉන කියල කියන්නේ පාලිබාසාාවෙන් නය කියන කාරණයට. එතකොට නයකරුවෙක් එමනතං නයට මුදල් ගත්ත කෙනෙක්. දිලිඳු කෙනෙක්. උපමා කරගෙන මූලික කරගෙන ලෞකිකලෝකයේ ජීවත්වෙන කෙනට දිලිඳුභාවේ නිසා ඇතිවෙන විවිධ විවිධකම්කටලු සහ ඔහුට විඳින්ට වෙන අනතුරු පිළිබඳව ඒ පැත්තෙන් භාගදුන් වහන්සේ උපමාවෙන්ම සාකච්ඡා කරලා අනිපැත්තෙන් මෙ සාාසනය ඇතුළේ ආරේ විනේහි. යම් සි කෙනෙක් දිලිඳ වෙන්නේ කොහොමොද කියලා සාකච්ඡා කරපු සූත්‍රදේශනාවක් තමයි මේ ඉන කියලා කියන්නේ ඉන සූත්‍රය කියල කියන්නේ. එතකොට මේ ඉන සූත්‍රය අද දවසට වටින්නේ ඇයි කියලා ඔඇත්තන්ට හිතන්න පුළුවන් මෙ අයගැනීම සම්බන්ධව කරන කතාව සාකච්ඡාව මේ දේශනාවට තොරගත්ත ඇයි කියල හිතුනොත් එහම පිහතුන පසුගිය දවස්සල අපේ රටය තුළේ බොහෝසේයින් සාකච්ා කරපු මාතෘකාවක් තමයි ජාත්‍යන්තර මූල්්‍යය අරමුදල එමනත්තං IMF තුළින් අප රට නැවතත් නගා සිටුවන්ට නයගැනීමක් සම්බන්ධව එනතන්ගේ අරමුදල තුළින් ලංකාවට නයක්දීම සම්බන්ධව දැඩි කතාාවහක් සිද්ධ වනා. ඉතින් එක පැත්තක පිරිසක් මෙ නයගැනීම තුළ රට නගාසිටුවන හැටි ිඳ සාකච්ා කරනට තව පිරි නයක් ගැනීම නිසා රටක් කොහොමද අගාදයකට වැටෙන්න්නේ කියන කාරණය තවත් විදියකින් සාකච්ා කලා. එතකොට අපි මේ සාකච්ඡා දෙකම. ධර්මානුකෝලව විසඳගන්න කොහොමද හෙමනැත්තං ධර්මයෙන් භාගතන් වහන්සේගේ දේශනාවෙන් රට රාජ්්‍යයක පිරිසක් හෝ රට වැසියෙක් හෝ ගම්වැසිය එක් ෝ ඒක පුද්ගල කේවලව හෝ නයක් ගැනීම නිසා. ගෙවන්ට බැරි කෙනෙ නයක් ගැනීම නිසා. ඔහුට අත්තිදින්ට වෙන ඉරණම. ඔහුට මොනවගේ දේවල්වලටද මුණදෙන්ට සිද්ධ වෙන්නේ. ඔහුට කොයි වගේ දේවල් වලටද තමන්ග ජීවිතයේ ඉදිරියදී බලාපොරොත්තු නොවිච්ච තැන්වල තමන්ග ජීවිත කැපකරන්ට සිද්ධ වෙන්නේ. කියනේ හැමදේම සාකච්ඡා කරගෙන. අපි නයගැනීම පිළිබඳව මේ දවශස ලඩිපුර කතා කරන නිසා ඉනසූත්‍රය ඇතුළෙන් නයගැනීමක් නිසා, ලෞකික ජීවිතය ගත කරන කාමභෝගී ජීවිතය ගතකරන කෙනෙක් අත්තිදින ඔවුට මුණපාන්්ඩ සිද්ධ වෙන දේවල් පිළිබඳවත්. යගේම තමයි සබුද්ධ ශාසනය ඇතුළේ ආයවිනෙහි මෙ ලෝකේ සංසාරයේ මේ සක්මං කරන මෙ මිනිස්සු. නයවීම නිසා, ආර්යවිනයට එමනත්තං ශාසනයට එමනැත්තං තමන්ටම තමන්සිං නයවීම නිසා නයකරුවෙකින් විදිහට මොනවිදිහේ විපාකද සංසාර්ක ජීවිතය ඇතුළෙත් ඔහගේ ඉදිනදා ජීවිතය ඇතුළෙත් ඉඳින්ට වෙන්නේ කියන කතාව අපි මේ වෙලාවෙ තා කරන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවෙෙන්. භාගතන් වහන්සේ විදේශනාව වික්ෂූන් වහන්සේලා හමතලා දේශනා කරපු තමන්ගේ අදහන්සට අනුව බුදුරජාණන් වහන්සේ දේශනාකරපු දේශනාවක්. රජාණන්හන්සේ භික්ෂුන් හන්සලා ැස්ස එච්ච තැනකදී සැවත්නුවර ජේතවනා රාමේදී භික්ෂුන් හන්සේලාට අමතලා වනාසේ භික්ෂුන් හන්සේලාගෙන් අහනවා මහනෙනී දිලිඳු බව කියන එක කැනෙ දුප්පත්කම කියන එක කාමභෝගීකුට එක අන්නේ ඇසකන නාසේදව සරීරය කියන මේ ඉන්ද්‍රියන් ප්‍රීණණය කරගෙන එහෙම නැත්තං පිනවගෙන. සතුටිින් ගීවත්වෙන්ට එමනැත්ංකම්ශප විදිමින් ජීවත්තෙන්ට ඉන්න කැමති කෙනෙකොට දිලිඳු බව කියන එක බුදුරජාණන් වහන්සේ විමසනවා භික්‍ෂූන් වහන්සේලාගෙන් මහ්‍ය දුකද්ද කියලා. එතකොට භික්‍ෂූන් වහන්සේලා පිළිතුරු දෙනවා එමයිස්වාමීනිී කම්ශප විදින කාමභෝගීව ජීවත්තෙන්න්න කැමති කාමබෝගයේ ජීවිතය ගත කරන යම් කිසි කෙනෙක් ඉන්නවානම් එයාට මේ දිලිඳු බව කියන එක. එමනත්තං දුප්මත් බව කියන එක යා සේ මේ ඇසපිනවගන්ඩ කනපිනවගන්ඩ නාසේපිනවගන්ඩ දිවපිනවගන්ට සරීරයේ පිනවගඩ මේ මේවා පිනවගන්ඩ රිසිසේ ඔවුට අවස්ථාව ලැබෙන්න්නේි නැත්තං ඔහු ඒවා බුක්තිවිදිින්ට අවශ්‍ය වන ප්‍රතිපාදනවලින් විරහිතවෙච්ච කෙනෙක් නං ඒවගින් දුපත්වෙච්ච කෙනෙක් නං. දිිලිඳ භාාවයක ඉන්නවා ඉතින් ඒ නිසා එක දුකක් කියලලා භික්‍ෂූන් වහන්සේලා භාගිතන් වහන්සේට උත්තර දෙනවා. ඇතරම පිංහතුනි අපිට කාම්බෝගී ජීවිතය ඇතුළේ කාමභෝගයා භික්‍ෂුවගෙන් වෙනස්වෙන තැනක් තමයි කාමභෝගී ජීවිතය කතකරන කෙනාට ඕනක මත්තියෙනවා සහඔහුට අවශ්‍යතාවයක්ත්තියෙනවා ඔහු කැමැත්යෙන් ඉන්නවා හැමවෙලේම තමන්ට කැමති විදිහට රූප දකින්ට වටපිටාවක් කදාගණටය ආහරි කහැමති. එතකොට එයා තමන්ට කමැතිවිදිහට කනපිනවන පරිසයයක් ගොඩ නගාගන්ට ඒ අවශ්‍ය දේවල් ගන්ට යහරි කහැමති. එතකොට නාසය දිව ශරීරයයට මේවා ආහාර පාන ඇඳුම් පැලඳුම් ගෙවල් දොරවල් ඉඳුම් හිටුම් මේ හැමදේම. මේවා නැතිවෙච්චහම අඩු පහඩු වඋනහාම මෙ විරහිතව නහාම මෙම නැතිවෙලා ගිහාම පංහතුනි යා සාපේක්ෂ දුකක ඉන්නවා. ඒක කියන්නේ එයාට තියෙන දේවල්ලොලින් සතුටු වෙන්න හැකියාවක් නැතිනං යාට දෙයක් ඇත්තමත් නැතිනං එයා සාපේක්ෂ දුකකඉන්නවා මොකද තමන් දිලිඳුයි කියලා පිංහතුනි තීරණය කරන්නේ තියන කෙනෙකුත් එක්ක සසන්ධනය කරලා. එතකොට අපි තමන් දිලින්ඳුීද නැද්ද කියලා තීරණය කරන්න පිංහතුනි. අපි කිසිම මිනුන් දණ්ඩක් කරගෙන නෙවෙේ එක මිනු දණ්ඩක් ඇතර නෑ. එම තීරණයක් ගන්ට ලැබෙන්නේ එමනත්තන් එම තීරණයට එන්නේ. තමන්ට අවට තියන පරිසරයේ දිහා බලලා. එකඇන්නේ තමන්ට වැඩිය ගියත්්දුරක් හදාගෙනන්නවනම්, තමන්ට වැඩිය යානවානවල යනවනම්, තමන්ට වැඩිය ඇඳුම් පැනඳුම් අඳිනුවනම්. එතකොට යා උත්සාහ කරනවා. ඒ ස්වභහාවේ දැකලා ඒ පුද්ගලයත් එක්ක තමන් දුප්පත් කියලා සංසඳනය කරන්න එතකට ඒ දුපත් මානසිකත්යේ හැදෙන්නේ තමන් දුප්පතයෙක් කියලා හිතෙන්නේ තමන්ට අනිත්තායික දේවල් දිහා බලල සසන්ධනය කරන්න ගිහාම මෙතකොට දැන් අපි ගත්තොත් එහෙම කෙනෙක් සපත්තු දෙකක් කෙල්ලලා අඩනවලු ඒ අඩන්නේ කකුල් දෙකක් නැති කෙනෙක් දකිනකං කියලා. මිරිවැඩි සඟලක්. ඉල්ලා හැඩුවමි දෙපා නැති අයි දකින්න තුරා කියලා ඔයි ගීතය එකක් තියෙනවා. එකොට ඒ තමන්ගේ මිරිවැඩි සඟල නැති අඩුව දැනෙන්නේ තමන් ඒක දුපත් කියලේ ිරිවැඩට සඟලක් කියලලා ග සෙරප්පු දෙක සපතු දෙකක් මේක නෑ කියලා මේ අඩු පහඩුව මේකින් මන්තන් දුප්පත් කියලා හිතෙන්නේ ඊට පස්සේ කකුල් දෙකක් එෙම නැත්තන් සෙරප්පු දෙක් දා ගට කකුල්ද එකක් නැති නෙ එක. එතකොට එයා දැකපු හම හිතනවා මම සෙරප්පු දෙකක් නැතුව දුප්පත් කියලා හිතුවට මේ ලෝකේ කකුල් නැතු මිනිස්සු ඉන්නවා. අපි ඇහැ පිනවගට පින්නතුන ඇැ පිනගට නැති වෙනකොට දුප්පත් කියලබ හිතුවට මේ ලෝකෙ ඇස්පේ නති මිනිස්සු ඉන්නවා. ඒවගේම තමයි කන පිනවගන්ට උත්සහ කරද්දි ඒ කන පිනවගන්ට අවශ්‍ය දේවල් නෑ කියලලා කාම බෝගයෙක් විදිහට කම්සප විදිනෙනෙක් විදිහට. අපි කැමතිවිදිහට අපේ කනපිනවගෙන අපිට කැමති විදිහයට ගීතයක් කහලා ඉන්ට නෑ කියලා හිතනකොට, මේ ලෝක කංහයින් නැති මිනිසු ඉන්නවා කියලා ඔයත් ොහිතන්නො. එතකොට අනි පැත්තින් සරීරයකට සරීරයක් පිනවගණ්ඩ. විවිද්ධ ජාති පිතුන කැමතිවෙනකොට මෙ සරීරයේ පිනවග්ට තරන්. පහසු සරීරයක් නැති අංග විකලව ඉන්න සරීරයේ පිඟතුන එක සයනයක පමණක් සැපෙන මිනිස්සූ. ඒ රම්මේලෝක ඉන්නවා. එවගේම තමයි සහාරුදවිය මොක පිලිකා වගේ රෝග තත්ත්යන්ගොලට පත්වෙලා අරආහාරය මේ ආරයිටනටි තුන් ගේේ කාලා ඉන්ට නෑ කියල දිිලිඳුයි දිලිඳුී කියල ක්ෂෙනෙක් හිතනකොට පිහතුනනි අරවිදිහය කෙනෙක් දගෙනකොට මතක්කෙනවා. මට මේ විදිහෙක් දෙයක් හරිතියනවා. මට කටක් හරිතියවා දිවක් හරිතිවා පිනවගන්ඩ හැබැයි ඒක පිනවග්ටවත් බැරි ඒකවත් නැති දිවේ පිලිකා. කටේ පිළිකා ඇවිල්ල ආහාරයක් ගණ්ඩ වැැරිව බටවලින් ආහාර දාලා ජීවත්වෙන ඇය ඉන්න අපිගත්නේ. එතකොට මෙ දිලින්දක් බවට අනිදදේවල්ලොලිමුත් එහෙම තමයි කෙනෙක් එක කාමරයක ඉන්නකොට හිතන අපි හරි දුප්පත්. අපි හරිම පල්්‍යහ තත්ත්වයක ඉන්නේ දුප්පත් භාවයක් අපිට තියෙනවා. කියල හිතෙන්නේ ගහක්්‍යට ජීවත්්‍යෙන මිනිස්සුත් මේ ලෝක ඉන්නවා කියල හිතන් ඇැතිහිද. පිඟතුනී ඒකෙන් කියන්නෑ පියද්දොරක් හදා ගණ්ඩ වීරිය ෝනි නෑ කියලා. අවශ්‍යයි. ඒවගේම යානවාහනයක් ගණ්ඩ වීරයක් ඕන්නනෑ කියලා. එහෙම කියන්නෑ එහෙම භාගිතන් වහන්සේගේ ශාසනයේ. එම නිසේදනීය අදහසන් උන්හන්සේ පෙන්න්නන්නේ නෑ සර්වා අ සුභවාදයක් පෙන්න්නන්නේ නෑ. පහසුවෙන් වීර්ය උපව ඇතිව. බාහා බල පරිචිතා සේදා වක්්‍යත්තා දම්මිකා දම්ම ලද්දා එකන්නේ බාහු බල යෙදවලා මන්ගේ සරීරශක්ති යදවලා මානසික සක්තියෝදවෙල. ධාර්මිකව යමක් උපයාගෙන පොහොසත්වීම සබන්ධ භාගතන් වහන්සේගේ විරෝධයක් නෑ ඒ විරෝධය හම එකක් නෑ හැබැයි. අපි මෙ කතා කරන්නේ යම් කිසි කෙනෙකින් සාපේක්ෂව බලලා එය කල්පනා කරනවනන් තමන් ඉන්නේ බොහෝම දු්පත් භාවයක කියලා.ඒ දුප්පත් භාවය හරහා හිතන් ඕන සාධක ගොත් තියෙනවා පින්න්නත්න. ඔයි දු්පත් භාවට කර්මයේ බලපෑම තියනවා. ඒවගේම තමයි ඒ පුද්ගලයන්ගේ වීර්රිය බලපෑම තියෙනවා පාරිසරික බලපෑම් තියනවා. කොඩක් සාධක තියෙනවා. ඒ සාධකත් එෙක්ක යම්කිසි කෙනෙකුට කම්සප විඳින් ඕන කෙනෙකොට මේ දිලිඳු බව කියන එක කෙනෙ ධනය නෑ කියලා කියන එක මුදල් නෑ කියලා කියන එක. අත්ති ශෙයිම්ම දුස්කර දෙයක්න ඒ අතිශයින්ම දුෂකරදේ නිසා තමයි පංවතුන මිනිසු විධ විවිධ කොරකංවලට, විවිධ විවිධ අපචාරවලට, විවිධ විධ අල්ලස් ගැනීම්වලට මේ දිලිඳු බව තුරංකරගන්ට මිනිස්සු යොමු වෙන තැන් ඒ මොකද යා හිතනවා. ැ මේ මුදල් මේ සල්ලි මේව ලැබුණට පස්ස මෙවා තුරංකරගන්ඩ පුළුවන් කියලා. අපි වලමු යම්කිසි කෙනෙකින්. ඒ තත්ත්යන්වලට යන්න නැතිව. ඒ දුප්පත් කෙනෙක් තමන්ගේ දුප්පත්භාවේ තුරංකරගන්ට දිලිින්දු භාව නැතිකරගන්ට යා විශ්වාස කරනවා නයක් ගන්න ඕන කියලා. දෙැඟ අපේ රටත් රට දුප්පත්වෙලා නිසා රටේ ඒ ඩොලර් සංචි තැන ති නිසා ඒ රටේ ආර්ථිකමය පසුබිම පල්ලෙහාට වැටිල තියෙන හින්ද. පාලකයෝ කල්පනා කල්ල තියෙනවා ඒ ජාත්‍යයන්තර මූල්්‍ය අරමුදල. රටවල් හෙම ැත්තම්. ඒවගින් නයක් කරගෙන හරි අපේ රට පෝෂණය කරන්න ඕන කියලා කල්පනා කරනවා. හැබැයි නය දෙෙන්ට බැරි කෙනෙක්. එකන්න ගත්ත නය ආපසුව දෙෙන්ට බැරිවෙච්ච කෙනෙක් නයක් ගැනීම භාගතන් වහන්සේ පෙන්නනවා එක දුකක් කියලා. එක රටක් විදිහටත් එහෙමයි කේවලව තනි පුද්ගලයක් දිහිරත් එහෙමයි නය ගැනීම දුකක් එයායට ඒ ගෙවන්ට බැරි කෙනෙක් නම් කද දුප්පත්වීම දුකක් වගේම තමා දුප්පත්කව නැතිකරගන්ට ගෙවාගන්ට ධනය නැති ඒවාආයෝජනය කරලා නැවත නයපියවන්ට බැරි කෙනෙක්ින් ධනය නයට ඇරගෙන සල්ලි නයට ඇරගෙන. ජීවිකාව පවත් අන්ට උත්ස්සා කරන න ගෙනෙක් කාලබීල ඉට නයගන්නඕන. කාල බීලා නාල ඇඳලා කියලා ඉන්ට කවරුහරි කෙනෙක්. අයක්ගන්නව නං අන්න භාගතන් වහන්සේ පෙන්නනවා එක දුකක් කියලම් භික්ෂන් වහන්සේලගින් අනව මහනෙන ධනීෙන් පෝසත් නැති සම්පත් නැති කෙනෙක් නැවත නයගවාගඩ බැරි කෙනෙක්. නයමුතලක් ගැනීම වන්සේ අන භික්ෂුණ නාන්සේ ලගින් දුකක් ද සැපද්ද කෙරතුරු භික්ෂන් හන්සලා පෙන්න්නන්නේ භාගත වන්සේක බරපතල දුකක් එකලොකු දුකක් ඇැඒ. ඒයාටේ නයයි ගෙවාගන්ට බෑ නය ඇරගෙන කාලබීල ඇඳල පැළඳලා ඉන්ටේනයගන්නේ. එතකොට දැම් මේ එරැඹෙන්නේ දැන් ඉදිරියට එන්නේ අවුරුදු සමය එතකොට මේ අවුරුදු සමයත් සමාරෝධවිය කල්පනා කරනවා අවුරුදු කන්්ට ඒමනතං අවුරුදු කාලයේ ඇඳුමක් ගන්ට ළමයින්ට ඇඳුම් අරන්දෙන්ට තමන්ට ඇදුමක් අරන් ජීවත්තෙන්ට තමන්ට මේ අවුරුදු දවස් කීපය ඇතුළේ. ොහ හතුන ාතර පහලෝ වගේ ඔයි දවස් කීපයක් ඇතුළේ මොන හරි කාලාලබීල ඉන්ඩෝන හිද නයත් ගණ්ඩෝන කිය කල්පනා කරනවා නම් සූත්‍රය හොඳ අහන්ට හරි වටිනවා එතකොට ඒ ධනය ගෙවන්ට බැරි කෙන ණය ගැනීම භාගතන් වහන්සේ පෙන්නෙනව අදුකක් කියලා. පිට පහන්සේඒ නයට ගත්තහම නිකං නය දෙන්නේ නෑ. පොලිියත් එක්ක තමයි නයත් දෙන්නේ බැංකුවකි මුත්තහෙමයි එම නැත්තන් වෙනත්ේ නයදෙන්ට ප්‍රසිද්ධ වෙලා ඉන්න මූල්්‍ය යතන වෙන්න පුළුවන් ගමේ නයට දෙන කෙනෙක් වෙන්න පුළුවන් නගරේ නයියට දෙන කෙනෙක් වෙන්න පුළුවන් මේ ඕොම කෙනෙ. නයට දෙනකොට ඒකට එකතු කරනවා පොලියා තොර නිකං නය දෙන්න ඉනෑ. එතකොට ඒ නය දෙනකොට පොලිය වැඩිවෙලා කියලා දැනගන්ට ලැබෙනවා. නයට අරගෙන අවුරුදුහෙම කෑවට පස්සේ දැනගන්ට ලැබෙනවා. ොලිය වැඩි වෙලා තියෙනවා දැම් මෙච්චර පොලියක් එකතු වෙලා තියෙනවා රුපියල් දාහක් ගත්තනන්ගේ දාහට මෙච්චරක් දෙදාහක් ගත්තනං විසිදාහක් ගත්තනං මෙන්න මෙච්චරක් දැම් පොලිය එකතු වෙලා තියෙනවා කියලා යාට සං්‍යවේදනය වෙන දැන ගණ්ඩලවෙනවා. ඒක අහාපු ගමන් අර නයට ඇරගෙන කාපුවා නයට ඇරගෙන බීපුවා පිහතුනී තමන්ට මහ වේදෙනාවක්කි දිෙට ැන නඇද තව ස්රට හටරි ලස්සන කරුණු තියවා. ඉටහන්සේ පෙන්න්නනා භාගතන් වහන්සේ, පොලිය වැඩිවී ඇති බව දැනිලත් දුක ඇතිවෙනවා වගේම තමයි. අදාල පොලිය නිසි දවසට නයසමග නයහෝ පොලිය හෝ නිසි දවසට ගෙව්වෙන ඇත්තම්. අන්න චෝදනා අහන්ට ලැබෙනවා, ගෙවල් ලගටමැවිල්ලා ඔයත්තු දන්නවා පොලි මුදලාලිලා කෑගහල යනවා බැනල යනවා. ව පොලිය ඕන බරපතුල චෝදනා පිහතුන අප හිතමුකෝ යම් කිසි කෙනෙක් පොලියට සල්ලි අරගෙනගයක් හදනෝ ගගේයක් හැදුවට පස් ගවාග්ඩ බැරි කෙනෙක් මේ එක ගන්නේ තමන් දිලිඳයි කියලා හිතනවා තමන්ට ගැත් දොරක් නෑ කියලා හිතනවා ඉන්න ගෙට වැඩිය හොඳ ගයක් කදාගන්නඩ ඕන කියලා හිතනවා නැත්තං දුප්පත් කියල නිසුන්ට පෙනී කියලා හිතනවා එතකොට එහෙම හිතිලා ඔන්න ගන්නවා ගයක් හදන්ට නයක් හැරගෙනගේ හදනවා. දැම් මේකේ පොලියගවා ගන්ට හැකියාව ලැබෙන්න්නේ නෑ එතකොට පොලිය දිනෙන්දින වැඩි වෙනවා අරගේය තුළ තමයි දැන්ඉන්නේ. හැබැයි බැංකුවකින් හරි පොලියට දුන්න කෙනා හරි මේගේ ඉස්්‍රහාටම ඇවිල්ල. චෝදනා කරනකොට ගයත් දොරක් හදාගෙන දොරවල් එවගේම ජනෙල් දාගෙන හිටියද තමන්ට නිකං නිර්වස්තරෝ ඉන්නවගේ හිතෙන් ඇත්. මේ ගේ ඇතුළ හිටියට හරියට පිච්චනවා. අපිකිමුම කෙනෙක් ගන්නවා ීතකරණය. නයට. එතකොට සීතකරණයක් ගන්නවා හැබැයි මේ ගෙවා ගණ්ඩ බෑ සීතකරණය ගණ්ඩ හේතුව තමයි. අල්ලපු ගෙදරත් සීතකරණයක් තියෙනවා හැම ගෙදරකම වගේ සීතකරන තියෙනවා. ගෙදර ඉන්න පොඩිය අඇත් කියනවා අප ගෙදර විතරයි සීතකරණයක් ෆිච්ජ එකක්න ඇත්ති. ඉන් අපිත් එකක් ගේමු කියලා හෙම එකක් කැරංගෙනවා. ඇරංආාවට. ොල මුදලලාහලි හොලියට දීපු කෙනා නය දීපු කෙනා පොලිය ගේවපු නැති නිසා පොලියේ වැඩිවෙලා තියෙන හින්දා ගේගාවට ඇවිල්ල චෝදනා කරනවා බනිනවා දොස් කියනවා කොයි අපෙන් ගත්ත සල්ියල පොලිය පොදෙන්ට දැන් පොලිගවන දවස හරි ඇයි මෙච්චර පරක්කු ඒ විතරක්නවෙන් හිට වැඩිය දේවල් කියලත් බන්නවා මෙන්න මේ චෝදනාව මෙන්න මේ දෝසා රෝපණය හනකොට සීතකරණයක් ගෙනාවේ සීත කරලා තියාගණ්ටානාං යංකෙසි දේවල්. අපි කීමකෝ ඒ සීතකරණයට සීතවෙන්ට ඇල්ලොතුර බෝතල අද්දාල තිනවා කියලා. මේක අහහා මේ චෝදනාව අහාහා අර ඇල්වතුර වීදුරුව බොනො එක පෙන්වතුන නිකල් ලෝදිය බොනොෝ වගේ දැනෙනඇද. අනි වාරෙන් දැනෙනවා. අපි කීමකෝ තව මොනොහරි ගනවා කියලා. ඒත් එහෙම තමයි. ඒවා පරිබෝග පරිකරන් නිහස පරිබෝගරන්ට හිතෙන්නේ නෑ. නිදහසේ ඒක බපුක්තිමවිදින් හිතෙන්නේ නෑ. ඇයිඒ අර චෝදනා එහෙනකොට මේ ගෙනපපු දේශ පිළිබඳව ඇරගෙනනාපු දේ පිළිබඳව පින්හතු ලොක ඇතිව ලු ංවේක මේක ආපෝ ගිහින්දෙන්ට තරන් හිතෙනවා. ගෙත්්දොරක් හැදුවත් එහෙමයි ශීත කරණයක් ගත්තත් එහෙම. අපි කමකෝ ගෙනව රූපවාහිනිය.ීව එකක් ගේනවා. ටීව එක දස්සන චිත්‍රට අ්බලන්ට. ටෙලි ටියක් ලන්ට හිතාාගෙන ොඳ සසිංදුවක විසවල්ල ගක් බලන්ට ක කියෙල හිතාගෙන ගේ හැබැයි මේක ගෙනල්ලතියෙන්නේ පොලියටනං පොලි මුදලාලී මේ ටීවෙන් ටෙලිනාටියය බලබල ඉන්න වෙලාවෙේ ගේස්සරහට වෙල්ල චෝදනා කරනවානන් මේ ගෙනාපුදේ සම්බන්ධව මේ පොලිය ඉල්ලලා චෝදනාවත් එක්ක පින්හතුන යාට ඇතිවෙන්නේ බලවත්්දුකක්. මේ භාගත වහන්සේ කතා කරන්නේ ඒ සම්බන්ධ. එතකට හැදුුමක් යැන්දත් එහෙමයි. කෑමබීම කාලා හිටියත් එහමයි කාපුවවා උනුවෙනවා පොලියට ඇරගෙන විල්ල කාලවීල ඉන්නකොට පොලි මුදලාලි පොලියට දුන්න කෙන ඇල්ල චෝදනා කරනකට. එතකොට ඒ භගත නාාන්ේ භික්ෂ හන්සේ ලගින් හනවා මහනන එක දුකක්්ද බුදුරජාණන් වහන්සේට භික්ෂන් හන්සේ ලා උත්තර දෙනවා එහෙමයි ස්වාමීණි දුකක්. ඉට පස්සේ උන්හන්සේ පෙන්න්නනවා පොලියට ගත්ත වගේම තමා පොලී ගෙවන්න නැතුව ගෙවාගන්ට බැරිව චෝදනා අහා අහා ඒකත් ඉවසගෙන ඉන්ට කවුරුහරි කල්පනා කරනවා කල්පනා කරාට හෙම ඉන්න බෑ නයට දුන්න කට්ටිය අන්න හබාගෙන එනවා පසුපස හොයාගෙන එනවා මොව මේ පොලිය ඉල්ලගෙන නැත්තං ගෙදරතියන බඩුවක් හරි උත්සගෙන යනවා අපි එමනැත්තං කනේදාගෙනන්න කරාමු දෙෙ හරි අපිට ඕනදැන් දම් පොලිය දිගට ිහිල්ලතියෙන්නේ. ඒ ගන්න බස් ල ට් හරි මාල හරි ෝන ොිදරුගේ පංචායුද හැරි කපාගෙන යනවා දැන් කියලා පස්සිං එ පන්නගෙන. පංවතුන එවෙලාවෙේ ඇතිවෙන්නේ දුකක් එවෙලාේ හබාගෙන යයාමිනි තැතැන්ල හැගෙන පොලි දලාලිග දෙෙට්ටෙනවා කි දන්නකට සමහරුගේ පිටි පස්සසිං ගල හැඟගෙනවා. සිං රටකටත් මේ නයගැනීම සම්බන්ධෝ තියනදේ මේ මේ පොලියට ත් ියට ගත්තායට ඔොලියට දුන්න අය. අයදුන්න රටවල් චෝදනා කරනවා. අදැන් අපේ නය ආපහු දෙන්ට කාලේ හරි ඔය රටන් ඒ දුන්නේනෑ. අපේ කට්ටියේ මකොද කරන්නේ ඒ චෝදනා කරර පස්සිංයනකොට හබාගෙනකොට මේ රටේතියන ඉතාම වැදගත් සම්පට්ටික විකුණනෝ. අර පොලීමුදලාලි ගෙදෙට්ටෙනකොට දරුවගේ කරේතියන පංචායුදය කපලා පුංචි දුවගතියන කරාම්ු දෙක ගලවලා. ලි දදාලි දලා ඔලිය ගවනකං මේක තියාගන්ට කියලා හිතවත්කම දිගට තියාගන්ට උත්සහ කරනවගේ නින්දහවන්.ඒ පස්සේ පන්නනයකෙන් බේරෙන්ට උත්හ කරනවාගේ. රටේ පාලිකය උත් කරන්නේ. රටකට නයගත්තට පස්ස පින්තුන ඒ හරිට ආයෝජනය කරේ නැත්තං. ඒවා නිසී තැන්වල ආයෝජනය කරලා ඒ ගත්ත නය පියවන්ට උත්සාහ කරන්නේ නැත්තන් ඒ හොරාකනවන. ඒ අයි මොකද කරන්නේ ගෙවාගන්ට බැරිවෙච්ච මන් මේ රටේ තියෙන වැදගත් සම්පත්. රයක්වෙන්න පුලුවන් ගුවන්තුොට පොලක්න්න පුළුවන් වනාන්තරයක් වෙන්න පුළුවන් එමනත්න් වෙනත් වැදගත් වැවක්වෙන්න පුළුවන් ඉඩමක් වෙන්න පුළුවන් මේවා එ බදු දෙනවා එක්ක ට ඉකුණනවා එ හටකට. එතකොට මෙන්න මේක ඒ පාලකයන්ට රටේ ඉන්න එයාලට දුකක් නෝවනාට පින්හතුි මේ ස්වභහාවය දුකක් වෙනවා සාමාන්‍යින් දිලඳ බාව න්දර නායගත්තක කෙන කොටම පාලෙකයෝ. පසර කීපයෙන් කීපේට මාරුවෙන හින්දා. එයාලට මේක පස්්නයක් නෑ යාලගේ ගෙවල් දුරවල් පිටවල්ලල තියන නිසා යාලට මේකින් ගිහිල ජීවත්වන්න පුළුවන්. හැබැයි. මේ රටේ යම්කිසි කෙනෙක්ින් ඉදිරිියද ජීවත්තව නොන අපි දන්නවා ඉපදෙන්ට ඉන්න මයිත් නයයි කියන මේ රට. ඒවගේ තමයි මෙ නයගැනීම හින්දා සාමාන්‍ය මනුස්සයකුටත් ලමයි පවා නයව වෙනව පෙන්තුනි පොලිය ගෙවාගන්නට බැුව නය ගවා ගට බැරුව? ට නයගත්තහම දැ මේ ටත් පාලබීල ඉන්ට නයගන්නවනම් එක අන්නේ මිනිස්සුන්ට කණ්ඩ බොන්ට දෙට ආහාරට්ික සම්පාදනය කරන්ට ආයෝජනයයක් ලබාගන්ට උපයන්ට නෙවෙයි නගේ නෑ අරගැෙන තියෙන්නේ කවද හරිමේ දීපු අය ඉල්ලගෙනන මෙවා පොලි වෙලා පොලි වෙලා එනකොට මේ මුළු රටම් විකුණට දවසක් බෝට පත්වනවා පාලකයා දක්ෂ වනේ නැත්තං මේවා කළමනාකරණය කරගන්න. හිට පස්සේ භාගත වහන්සේ පෙන්නනවා ඒ විදිට පස්සෙෙන් පන්නගෙන එනවා විතරක් නෙවෙයි. දැන් පස්සෙෙන් පන්න ගන ආවත් අර දරුවගේ කරේතියන පංචායුදේ ගලවලා ඒකත්දීල බලනවා. පුංචි දුවගෙතියන කරාම් දෙක ගලවලා දීලා බලනවා. නෝනගතියන කරාම්බ දෙක හංගගන හිටපු. වලල්ල මේකදදීල පොලිමුදලාලෙකින් වේ පස්සෙෙන් පන්නනයක නනිින්දාහා කරණකින් බේරෙන්ට බලනොවා හැබැයි. එහෙම බේරෙන්ට බලලත් බේරෙන්ට බැරිම තැන. අවසානයට මෙයා මේ පොලිය මේ නය ගෙවන්නේ නෑ කියලා දැනගත්තහම නීතිය ක්‍රියාත්මක කරලා ඔහු සිරගත කරනවා. යා නයගෙවන්නේ ැෙනෙ පොලි ගෙවන්නේ නැති කෙනෙක් කියලා නීතියේ අනසකට අහුුවෙනවා නීතියට අහුවෙනවා. එතකොට භාගතන් වහන්සේ හරි ලස්සනට පෙළගැසීමක් කරනවා මේ දිලින්දාගේ දිලින්දුු බව තුරංකරගැනීම සඳහා ගෙවන්ට බැරි කෙනෙක්. නයට ගැනීම සම්බන්ධව කියන කාරුණනාටිකත් එක් එතකොට දම් මේ නයි දෙනකෙනත් හිතන් ෝනක් ගෙවන්ට බැරි මනුස්සෙකුට පොලියට නයිට දීලා වැඩක් නෑ අන්තිමට එ මනුස්සයා හිරේට දානට තමයි සිද්ධ වෙන්නේ ඇත මේ කියන ප්‍රියාදාමයක්ත් එක්ක මොකද භාගිත නාන්සේ වෙෙන් ඕන එකක හරි ලස්සන පියවර ටික් පලවෙෙන එක තමයි කම්සප අනුභව කරන කෙනාට දිලිඳු බව දුකක්. එක ඇත්ත. එයාඒ දිලිඳු බව තුරංකර ගන්ට ඊට පස්සෙ කරන දේ තමයි. එයා ගන්නවා මේ දිලිඳු බවින් ඇත්වෙන්ට නයක්. නයගත්තට පස්සේ යාට දැනගන්ට ලැබෙන නයට පොලියකතු වෙලා. පොලිකතු වෙලා කියලා දැනගන්ට ලැබෙනකොට මෙයා මේකින් බේරෙන්ට උත්සාහ කර කර ඉද්දී මේක නොගෙවා ඉන්නකොට ඉට පස්සේ යට චෝදනා එහෙන්ට පටන්ගන්නවා පොලිය ෙවන්න ඕන දැන් අයගෙවන්න ඕන කියලා විධ චෝදනායවා. ෝතනවිං බේරෙන්ට එහමේ හැගි හැගින්නකොට හමාගෙනවා පස්සිෙන් පන්නගෙනෙනවා නයිදුම්න කට්ටිය පොලිකාරයෝ පස්සෙන් එනවා. ඊට පස්සේ දෙන්නෙම නැතිහින්දා අන්තිමට හිරගත කරලු ද නො මෙන්න මේ පියවර හය. භාගිතන් වහන්සේ සාමාන්‍ය කාමභෝගී ජීවිතය ගත කරන කම් සප විදින කෙනෙකුට තමන්ට ගෙවාගන්ට හැකියාව නැතිවතියේද්දී හාලබීලා ජීවත්වෙලා ගෙවල් දොරවල් හදාගෙන ඉන්ට ආයෝජනයක් කරගන්ට ඒ ලබාගත්ත නය නැවත මුදලක් බවට පත්කරගෙන ගෙවාගන්ට වැරිවෙච්ච කෙනා මෙන්න මේ කියන පීඩාවලින් දුක්කකිදිනවා කියලා භාගත වහන්සේ පෙන්නෙනවා. එම පෙන්නලා උන්හන්සේ මෙශාසනය ඇතුළෙ ආර්යවිනේත් මේ මනුස්සකමත්තුන් ලබාගත්ත මනුස්ස ජීවිතයක් ලබාගත්ත කෙනත් නයවෙන විදිහක්. හාම ෝගී ජීවිතය ලෞකික ජීවිතය මේ විදිහයටට අසාරර්ථක වෙනව වගේම ශාසනික ජීවිතය ලෝක තමන්ගේ ආර්ී විනේතින් මේ සාංසාරිකවත් එයා වෙනවිදිහෙකට අසරන වෙනක් වෙනෙක් පිළබඳව භාගතන් වහසේ දේශනා කරනවා එක හරි ලස්සන කාරණාටික් මේ කාරණාටිකට බුදුහාම්දුරුව මේ කාරණනාාටික උපමාවක්්‍ය දිර පෙන්න්නන්නේ. අර දැන්ව මම කියට යන ඉල්ළඟ කාරුණනාටිකට උපමාවක්්‍ය දිර පෙන්න්නන්නේ. එතකොට ඒ උපමාවක්කවිදිහට පෙන්න්නනපු කාර්ණිත් උපමාවත්්‍යය නනාපිංගනි බරපතල අර්ථතය හරි ගැඹුරු වර්තයක් තාම වැදගත් අදට ගැලපෙන රට ගැලපෙන මේ ගම්මලඉන්න මනිසන්ට ගැලපෙන පුතුමාකාර අර්ථයයක්ත්තිය නම්පද පින්හතුනි පුදුම විදිහට මනුස්්‍යයෝ නයට ඇරගෙන නය ගෙවා ගණ්ඩ බැරුව අපි පසුගේ දවස්සවොලත් දෙක්ක. තමන්ගේ බිරිඳ දරුවෝ දෙන්නත් එක්ක සමහරු එට මිය පරලෝයනෝ විවිධ විවිධ. ජීවිත අනතුරු ජීවිත හානිකරගන්නවා මේ අය ප්‍රශ්න හින්දා. නය ගෙවාගන්ඩ බැ පිහතුනි මේ ගැටලුව තියෙන්නේ මේ පිළිබඳව මේ භාගතනාංසික දේශනාව අවබෝධ කර ගත්තේ නැති නිසා. එතකොට මේකෙන්නම් පිංහතුනි පරගත වෙන්ට වෙන්නේ එක බවයකට විතරයි. එමනත් අයගෙවාගන්ට බැුව කවුරවාරි මැගලා යනවානම් තමන්ගේ ජීවිතය හානිකරගන භවයකට විතරයි මේටික වෙන්නේ එකෙන් කියන්නේ නෑ. ජවිතය හානි කරගෙන විය පරලො යනඒක ඉතාම හොද එකක් කියලා නෑ. එහෙමකන් නෙවෙයි කියන්නේ. කෙනෙකුට මොකක්හරි චෝදනාවක් මොක්කරි පීඩාවක්මක්හරි දුකක්මි දිින්ට වෙනවනම් එක භවයකට විතරක් සිද්ධ වෙන ට එකක්තමයි මේ රුපියල්ලොලින් අයගැනීම නිසා එහමනත්තන් ඩොල්ර්රොලින් අයගැනීම නිසා සිද්ධවෙන්නේ. හැබැයි. ශාස්සනය ඇතුළේ භාග්‍යගතන් වහන්සේ මේ සාකච්ඡා කරන මේ ඊළඟට කතා කරන මේ කාරණාටික බලපුහාම යම් කිසි කෙනෙක්. ආර්ය විනේහි ශාසනය තුළ නයවීමහින්දා. එයාට පිහතුනි දීර්ග කාලයක් සංසාරය දුක්ක්‍ය දිින්ට වෙන හැටියෙන උන්හන්සේ කතා කරනවා. උනාහසේ පෙන්නනවා. යම්කිසි කෙනෙක් ඉන්නවොම එල් ලෝකේ යා කුසලට සද්ධාව නෑ. එකයන්නේ බුදු හාමුදුරුවන්ගේ එවතුම් ධර්මය උන්වහන්සේඋනාහන්සේගේ ආරය පුත්‍ර මහා සංගරත්නය පිළිබඳව ස්‍රද්ධාව දියුණු කරගන්ඩ. සද්ධහා වැඩිකරගන්නඩ උනන්දුවක් නැති. වීර්යක් නැති කුසලත් ඡන්දය නැති කෙනෙක්ඉන්නවා මේ ලෝකේ. ඒවගේ මතමයි යාට කුසලේට ලැජ්ජහවක් එමනත්නම් බයක් නෑ. එක අකුසල් නොකර කුසලේ හැසිරෙන්ට. ලැජ්ජහවක් බයක් නෑ. යා ඇතිකරගන්න නෑ මේ පාපය සිද්ධ කිරීම නිසා මට මේ වගේ විපාක විදිින්ට වෙයි. එවගේ මතමයි සමාජයේ මේ විදිහ ගැරහුම් ලබන්ට වෙයි කියලායි. අකුසලයක් සිද්ධ කරන වෙලාවේ. තමන්ගේ හිතේ ඇති කරගන්නනෑ ලැජ්ජාවක් බයක් එතකොට ඔ කියනන්න අපි ඔවට ලැජ්ජහනෑ බයනෑ තව පිරිසක්කින්නවා දරුවන්ට දැන්වයි පුංචි දරුවන්ට දහම් පාසල් වල අධ්‍යාපනය ලබාදමින් දෙමාපියෝ හොන්ඳ නරක පුොරුදු කරනවාන තකොට මේ කුසල් මෙ වූ අකුසල් මේ පවට බයවෙන්න ඕන ඒවගේම තමයි සත්තු මරන්ට බයවෙන්න පුතේ. තුමරට බයිවෙන්ට දේ හොකං කරන්නට එපා. එඒට බයවට පුතා කාමමිත්‍යාචාරය පිළිබඳව හොරුව කියන්න එපා කවදාවත් මද්‍රව්‍ය බොන්න එපා කියල මේ දරුවන්ට දෙමාපියෝ ලෙජ්ජහව බය ඇති කරනවා. යට කතා කියල දෙනවා. එවගේ සමාජයඉන නිදර්සන පෙන්න්නනවා. තකොට පිරිසක්කින්වා මෙ පුංචි දරුවන්ට මයාගමික මතවා දොළුවට දාන් දෙ එපා. එක කියන්නේ ප්‍රාණගාතය කරන කෙනෙක් බිහිවනාට කමක් නෑ. කරනෙනෙක් කාමවි්‍යාචාරය හැසිරන කෙනෙක් බොරු කියන කෙනෙක් සුරාව කියන එක ජීවිතය කරගත්තෙනෙක් උනාට මක් නෑ දරුවට නිදහස දෙන්ටලු ඒවා උනත් කරකරඉන්ට එකතම ඒ කියන්නේ. තොර මේ දෙමාපි ආගමික මතවාද ඔලුවට දාලා ඒ දරුවා රාමුකත කරනවාලු රාමෝකට යට කරනවා අලු මේ මෙවා කරන්ටපා මේවකරපු හම මෙහම වෙනවා කියලා ආගමය කියනෙව කියර දීපු හම පිහතුනේ මේ? කාරණා දිහා බලපුහාම කවුරු හරි කෙනෙක්. සිරගතවෙලා ඉන්නවා නං ඇත්තටම ඒ සිරගත වඩ හේතුව ඔයත් ඔ හිතලා බැලුවත් එහෙම එක එක් නත් එක සාකච්ඡා කල්ල බැලුවොත් එහෙම වෙන මොනවත් නෙවෙයි යතන තියෙන්නේ. දස කුසලේ නිසාම තමයි හිරයට ගිහිල්ලතින්. තැන් ඔය හිරගෙවල්වල වදකාගාරවල එහම නැත්තං දඟගෙවල් වල, යම් කිසි කෙනෙක් අවුරුදු දහ එක ටච්ු වෙලා අවරුදු විස්සකට වෙන්න පුළුවන් ජීවිතන්තය දක්වාවෙන්න පුළුවන්? එයා? ඇයිහෙම වෙලා තියෙන්නේ. කියල ඇත්තෙක සාකච්ඡා කරපු හමික්කොම් මනුස්සෙක් මරදාලා. හෙමනත්තං බරප කල හොරකමක් කරලා. හෙමනත්තං කාමමිත්‍යආචාරය පස්සේ ගිහිල්ලා එතනදී ගාතනයක් සිද්ධ වෙලා. එමනත්තං බොරුවක් කියලා ඒක එලිවෙලා ඒ ප්‍රචාරය කරපු කෙන මරල දාලා. මත් සුරාවට ගිහිල්ලා, ඒ සුරාවට ගේපු නිසා මද්‍රව්වියකට ඇබැහිවීමම් නිසා එක්කො ේවා විකුණලා. ඒමනැත්තං ඒ මද්‍රව්‍ය අධිකව ඇරගෙන යම්කිසි විපතක් කරලා. එමනත්තං අධිකව මද්‍රව්‍යවට හුරුවෙලා මොනවහරි විපත්තිී දායක දේවල් සමාජයට කරලා. මොනවාහරි දේවල් ටිකක් මේ පං්ච සීලේ එමනත්තං තව පැත්තකින් ගත්තොත් එෙහෙම දස අකුසලය. ්‍රියාත්මක වීම හින්දම තමයි මනුස්සේකුට ජවිතය වැරදිලා තියෙන. එතකොට බදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙකුට ශ්‍රද්ධාවන එවගේම තමයි එයාට හිරියො තබ් දෙකනගැන පවට ලැජ්ජාවබියය කියන දෙකම නෑ එකගේම වීරයෙකුත් න ඇකුසලේ. එකඇන්නේ කුසලේ හැසිරෙන්න්නට ඕන ධර්මය අවබෝධය කරගන්නට ඕන බුදු හාමුදුරුවන්ගේ දේශනා කරන්ටය දුන අවබෝධය අපිත් තේරුම්ගන්න ඕන කියන වීරය නෑ. ආපය තුළ නියලෙන්ට යට ලොකු වීරයක් තියෙනවා. මොකද පෞකරන්ටත් පංහතුන වීරියෝන. තැවදාහරණයක් ගත්තොත් එහෙම ප්‍රාණගාතයක් සිද්ධ කරන්නට වීර අවස්්‍යයි. වීරියයක් නැතුව ප්‍රාණගාතයක් කරන්න බෑ. හොරකමක් කරන්ට වීරියක් ඕන මොකද රෑදොල හට හොරපොල් කඩන මනුස්්‍යයාටත්. හොරෙන් පොල්කඩන්ටත් වීරයක්ක් ඕන මිනි සුනිදාගන්නකං බලාගනින්ට වීරියෝන. ඒවගේම කාටවත් ඇහෙන්න පේන්නේ නැතිවෙන්ට පොල් ගහකට නගින්ට වීර්ිය ෝන මේ ඕනම දෙයක් කරන්නට කාම මිත්‍යාචාරය හැසිරෙන්ට වීර්ියෝන බොරුව කියන්ට හොඳ වීර්ියයක් ඕන සුරාවට වීර්යක් ඕන. ඒව නැතුව වීරයක් නැතුවේ කරන්න බ හැබැයි. මේ කියන්නේ වීර්ිය නෙවේ. මේ කියන්නේ කුසලේ හැසිරෙන්ට වීර්යක් අවස්්‍යයි. වරදට නෙවෙයි අකුසලේට නෙේ කුස්සලේටො ඒක නෑම කෙනන්න. ඒවගේ ම තමයි. ප්‍රඥ්ඥාව ඇති කරගන්න කුසලේටත් වීර්යක් මෙහට නෑ. ප්‍රඥ්ඥාව ඇති කරගණඩ වීරයක් ඇත්වෙෙත් නෑ කුසලේට ප්‍රඥාව ඇත්තෙත් නෑ. එතකොට මේවා මුකුත් නැතුව ඉන්න කෙනා මෙ ශ්‍රද්ධාව නැති ඒවගේ ම තමයි හිරියොතක් නැති එකැන පවට ලැජ්ජා බිය දෙකම නැති. වීරය නැති ප්‍රඥ්ඥාව නැති කුසලේට ප්‍රඥ්ඥාව නැති, කුසලේට වීර්ය නැති කෙනා භාගිතන් වහන්සේ හඳන්නනවා එය දුප්මත් කෙනෙක් කියලා. රපිට දුප්පත්භාවේ පින්ගතුනි ශාසනය ඇතුළේ මනින්නේ එයා අඳන ඇඳමක් නෙවේ. එයා ඉන්න ගෙතරිමුත් නෙවේ. එයා කණබනවි දිහෙන්මුත් නෙවේ. ශාසනයේෙ දුප්පදද පෝසදද දිලඳු කෙනෙක්ද කෙනෙක් ආඩ්ඩිය කෙනෙක්ද කියලා බලන්නේ මෙන්න මේ කියන ලක්ෂණ ටිකත් එක්ක මනවද ශ්‍රද්ධාව තියන කෙනෙ නම් යා සාාසනය පෝසත් කෙනෙක්. එයා ඉන්න ගෙදර එයා අන්තින පලදින විදිහ එක ප්‍රශ්නය නෑ. ඒවගේම තමයි යම් කිසි කෙනෙකොට පාපයට බයයි ඒවගේම ලැජ්ජාවයි තියෙනවනම්. හිරියෝ තත්් දෙක තියෙනවන. අන්න එයා ශාසනය ඇතුළේ පෝසතේ. ඒවගේම තමයි ශාසනය ඇතුළේ තමන්ගේ තියෙන අකුසල් දුරුකර ගන්ට. එවගේම තමයි තමන්ට ඉපදිච්ච නැති තමන් නොකරපු අකුසල් තියවා ඒව නොකරයිටත්. කරග ආප කුසල් ටික දියුණුරගන්ටත් නොකරපු කුසල් තව සිද්ධ කරගට යම් කිසි කෙනෙ ුත්ස්සාහ කරනවා නං මේ වීර්ිය කාටහරි තියෙනව නං යා ශාසනය ඇතුළලෙපින්හතුනි දුප්පත් නෑ පෝස. එවගේම තමයි යම්කිසි කෙනෙකුට ගැඹුරු ධර්ම කරුණු. චතුර ආරී සත්‍යය පටිච්ට සමුප්පාදය ත්‍රිලක්ෂණය ඉවගේම ඉස්කන්ද දහතු ආයතන වැනි. ැඹුර ධර්මර්රයාය අබිධර්මය වැනි ගැඹුරු ධර්ම පර්රයාය මෙ ඉගැනගන්ට මෙවා හදාරන්ට ඒවා තමන්ට නිත්තරණ එමනත්තං සසරින් නික්මීම පිණස හදාාරගණට තේරුම් ගන්ඩ වීරයක්තිනවා අනංගුවමනාවත්තියනවා නම් ප්‍රඥාවත්තියෙනවාවනන් එයා ශාසනය ඇතු ල පින් තුනි පෝසතෙක් කියල පෙනෙනවා හැබයි මෙතන කතා කරන්නේ එහම පෝසත් නැති කෙනෙක් දුප්පත් කෙනෙක්කේ කැන ්‍රද්ධාව නැති කෙන ඊට පස්සේ පාපයට බයයි ලැජ්ජාවයි නැතිකෙන, වීර නති කෙන ප්‍රඥාව නැති කෙන එයා ම්‍යාරීවිණ මේ ශාසනයේ දුප්පත් කියලා වාගත වහන්ස පෙන්නවා. එම පෙන්නලා මෙයා කයින් වචනයෙන් සිතින් මේ කාරණාවන් ටික තමංලඟ තියෙනනි සාහිකයන්නේ අසරද්ධාව පාපයට තියන බියසැක නැති බව ලැජ්ජාව නැති බව. ඉට ස වීරෙන් තිබාවව ප්‍රඥාව නැති බව හේතු කරගෙන මෙයා සිතකය වචනය කියන තුන්දොරින්ම සිද්ධ කරන්නේ අකුසල්. ශ්‍රද්ධාව නැති කෙනෙකුට පින් තුනි ඕනමකුසලයක කරන්නපුළවා. එයා භික්‍ෂුවක්ද ගිහිෙක්ද කාන්තාවදද පිරිමිියෙද්ද දෙවියද්ද කියනක නෙවෙයි ප්‍රශ්නී. යට සල්ලිතියනවද නැද්ද කියනෙක නෙවෙයි ප්‍රශ්නී. යා උගත එෙද නූගතෙක්ද කියන නෙවෙයි ප්‍රශ්නී. ය ලස්සනයිද කැතයිද කියනකත් නෙවයි ප්‍ර්න. ශ්‍රද්ධව නැති කෙනාට සිතින් කයින් වචනෙන් ඕනම පවක් රණ් ඕන මක්කුසලය කරන්න පුළුවන්. එම කරන ඉන්නවා. භාගතන් වහන්සේව පිළිගන්නේ නැති. ඒවගේ ම තමයි වඋන්හන්සගේ ධර්මයයට ගරු කරන්නේ නැති, ධර්මය පිළිබඳව විශ්වාසය නැති. ආරිපුද්ල මහාසංග රත්නය පිළිබඳව විශ්වාසය නැති කෙනාට යාට ඕනම වෙලාවක තමන්ගේ වචන කැමති විදිහට හසුරුවන්න පුළුව. හම්මති දෙයක් කියන්න පුළුවන්. ඕනම වෙලායාට පාපය ඇතුළේ ඉන්න පුළුවන් එයාට මොකද වීර්රයක් නෑ මේ අකු සල්තුරු කර ගණ්ඩ ඕන කියලා. යාට මාසිං ඕන දෙයක් හිතන්න පුළුව. හිතනේ වතමයි යා කියන්නේ යා ක්‍රියාත්මක කරන්නේ මොකද යාට ප්‍ර්ඥාවක්නෑ යාට පාපයට ලජ්ජාව බිය දෙක කොහමුවත්නෑ ශ්‍රද්ධාවන ති එහෙම කෙනෙකුට කරන්ට බැරි නෑ ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට එයා මේ කරන දේවල් දැන්හර සද්ධාව එවගේම හිරියොතක් වීරියය ප්‍රඥාව නැති බාව දිලිින්දු භවකන් වගේ මතම යා පොලික්ත් එකුතු කරගන්න අමකද පොලිය. ඒ කියන දුර්භාග්‍ය සම්පන්න ජීවිතය හේතුකරගෙන එයා කයින් වචනයෙන් මනසිං. අක්කුසාල් සිද්ධ කරලා අර නය ස්භභාවය. එමන නයගත්ත ස්භහාවයි අර දුක්්පත් ස්වභාවය නයක් බවට පත් කරගන්න අමකක්ද. එයා මේ පාපය තුළ හැසිරිලා සිත අය වචනයෙන් එක නය ගැනීමක් කියල පෙන්නන්නේ. හිට පස්සේ පංවතුන මේක මෙයා පොලි කරගන්නවා. කොහොමද පොලිී කරගන්නේ මෙයා මේක පිවතුන මේ කරපු මේ කියපු කාරණාවන්. මේ සිතින් කයින් වචනෙෙන් ශ්‍රද්ධාව නැතුව වීරිය නැතුව හිරියොතක් නැතුව මේ කියපු කරපුවා එයා ඒවා වහගන්ට ලොකු උත්සාහයයක් දරනවා. ලොකු වීර්යක් ගන්නඔයා. මේක හරියට මේ කොලිය වැඩිවුනා කියලා හන්ට ලැබෙනවා වගේ එකක්. මොකදද එයඟට ඕන තමන් මේ ශ්‍රද්ධාව නැති නිසා කයින්කරපුවා වචනයෙන් කරපුවා සිතකය වචනය කියන මෙ තුන්දොරින් කරපුවා. මේවා අනිත් අයට අසන්නට නොලැබේවා. මේවා ආරංචි නොවේවා තව කෙනෙක් දැනගන්ට හොඳන කියලා මේවා වහගන්ට, සගවගන්ට. මේක තවක් කනෙකොට රංචි වෙන්නේ නැව පවත්ත ගන්ට එයා ලොක වීරයක් ගන්නවා. එතකොට ඒක හරියට භාගතනාන්සේ පෙන්නනවා පොලිය ආව වගේ කියල මොකද ලාම කාසාාවක්කයාට ඇතිවෙලා තියෙන්නේ මේක කවරවරි දන ගනී කියලා. එතකොට මේ වවාහගන්ට හරියට උත්සාහ කරනවා. හැබැයි පිඟතුනින් මේ ලෝකෙ තියෙනවා නත්ති ලෝකයේ රහෝනාම කියලා කාරණයයක්. ඒ භාගතනාන්සක දේශනාව. නත්ති ලෝකයේ රහෝනාම කියලා කියන්නේ. ලෝක රහසක් කියල දෙයක් නෑ කියල කියෙනවා. රහසක් කියල දෙයක් නෑ. මිනිස්සු රහසිං කියල පව්කරාට තව කෙනෙක්ට නොපෙනනා නොදැනනා කෙනෙකුට ආරංචුුණේ නෑ එම නත්තං තව කෙනෙකුට නොපෙනනේවා නොදැනේවා නොහැගේවා කියලා එම කරව්වට වැරදිකරාට රහසිංකරාට පිඟතුනි කවදාහෝ ඕව එලිවෙනවා සහ අඩ්ඩුමොතරමින් තමන්හරි. ගේ රහස ගෙන දන්නවන් එනිසා ාගිතන් වහන්සේ පෙන්නන්නේ මේ ලෝකෙ රහසක් කියල එකක් නෑ නැත්ති ලෝකෙ රහෝනාම එක හරි ලස්සන කාරණයක්. එතකොට ඒ රහසක් නැති නිසා මේක පිහතුනී ඊට පස්සේ ආරංචි වෙනවා සිල්ලතුන් ගුණවතුන්ට ආරංචි වෙනවා. මෙයා කරපුමේදී. ශ්‍රද්ධාව නැතුව පාපයට බයයි ලජ්ජහවයි නැතුව වීරිය නැතුව කුසලේට ප්‍රඥාව නැතුව කුසලේට මෙයා මේ කරපුවා, කොචරහගන්ට හැක්දුවත් කොච්චර ඒවා කරේ නෑ කියලා හැසිරෙන්න්න හැදුවත් ඒවා ආරංචයනා පිංහතුනි සෙල්ලතුන්ට ගුණවතුන්ට සමාජයේ සුචරිතවාදේ හැසිරෙන යාපතේ හැසිරෙන අයියට මේක ආරංචයනවා එතකොට අ පොලිය ගත්ත කෙනා නයගත්ත කෙනාට පොලිකාරයන් විසින් චෝදනා කරනවා වගේ එයාට චෝදනා හන්ට සිද්ධ වෙනවා මෙයා මේ වගේ කෙනෙක්. මෙයා මේ වරදි හංගන්ට හැදුවට මෙන්න මෙහෙම කෙනෙක් කියලා සමාජය තුළ එක් පින්හතු නිර්දේශ දෙනවා. එතකොට සමාජයේ නිර්දේශ දෙන්නේ වෛරෙන්ක් දේශයෙන් නෙවෙයි සමහර වෙලාට හිතෙන්න්න පුළුවන් විවේච්චනයන්නේ මේ දේවල් කියන්නේ තරහා ඉරිසිියාවහින්ද කියරන. හැමෝම තරහාට ඉරිසිාවට කෙනෙක් වේචනය කරන්නේ නෑ. සමාජයේ ආධිකාලයේ ඉඳල පැවතගෙන ධර්මානුකූල වින්‍යනුකූල පැවැත් මක් තියනවා. එතකොට ඒ පැත්මට එරෙහි වෙනකොට ය භික්ෂුවක්න්න පුළුව. චෝදනා කරනවා. මෙ මෙයා මේ වගේ දේවල් සිද්ධ කරන කෙනෙක් එතකොට මේ කරන පාපේ දුගඳ. තා මික්මනින් හබාගනයනවා ආරංචි වෙලා චෝදනාහන්ට ලැබෙනවා. චෝදනා විදින්ට ලැබෙනවා. ඒක පිංහතුන අර පොලිය ගෙවෙ නැතිනිසා පොලිකාරයන්ගෙන් චෝදනා විදින්ට වෙනවා වගේ එකක් කියලා මෙතන එක ශාසනය තුළේ මේ සිතකය වචනය කියන මෙ තුන්දොරින් අකුසලේ හැසිරීම නිසා ඇතිවෙන චෝදනාව ගැෙන කතා කරනවා එක දුකක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඉට පස්සේ සිල්ලොතුන් ගොුණවතුන් නුවනින් දැකලම් එක චෝදනා කරනවා වගේම තමයි මෙයාට පින්වතුනි හරි වැඩක් වෙනවා ලෝකයෙන් හංගගෙන සිල්ලොතුන් ගුණවතුන්ගේ චෝදනා අහගෙන ගර් හා අහගෙන ඉන්නවා වගේම. ික් දමක් සිද්ධකරගණ්ඩඕන කියලා කල්පනා කරලා පිනක් දහමක් සිද්ධ කරට යනවවා. එමනත්තං ස් සූත්‍රයේ නං සාකච්ා කල තිෙන්නේ පිහතුනනි ගසක් මුලකට කැලේකට අරන්නේකට සුන්‍යාගාරයකට හිස්තැනකට යනවා භාවනා කරන්න ඕන එම නැත්තං හිතනිවාගන්න ඕන කියලා. මේ දේවල් සිද්ධකරපු කෙනෙක් ගිහිල වාඩියනවා. එයාහට පිහතුනේ මේ කරපු පව් දේවල් මේ සිතකය වචනේ වැරද්ධට යොදෝපු ඒවා ඇරවිල්ලා. මොව වෙලාගන්නවා කියලා කියනවා මොකද. මේ කයවච්චනය මනස තුළින් අකුසල් කරා කියලා කියන්නේ මෙයාට සීලයක් නෑ කියන එක. මේ වෙන පැත්දකින් කිව්වොත් මේ කියන්නේ මෙයා සද්ධාව ඉට පස්සේ පවට ලජ්ජාවබිය වීර්ය ප්‍රඥ්ඥාව නැතිව, මෙයා කයිං වචනෙන් මනසිං පවු්කරා කියන එක වෙන පැති කටත් තමයි. මෙයාට සීලය නෑ. තකොට මෙයාට සීලේ නැති නිසා. ගහක් මුලකට ගිහිල්ලා පැලේකට ගිහිල්ලා සුන්‍යාගාරයකට ගිහිල්ලා මෙයා භාවනා කරන්න පටන්ගත්තත් එයා කරපු වකුසල් ඇවිල්ලා යාාව වෙලාගන්නවා. එකයන් එයාට ඒවා මතක්කෙනවා. සීලේ නැති නිසා සමාධී ඇතිවෙන්නේෙ නෑ. සමාධිය නැති නිසා යාර ප්‍රඥ්ඥාව ඇති කරගන්න බෑ. එතකොට එයා පිහතනි පිනත්්දහමක් කරන්නට ගියත්. එයා කරපු දේවල් ඇවිල් යාව වෙලාගන්නවා. ක දෙයා ආයිති සංවරේ තාම පිහිටලා නැත්තං තමන් සිද්ධ කරගත්ත පාපයක්ං ටික තවමත් තවමත් ඒවගේ ප්‍රකෘතිමත්තු ඉඳලානං ඉන්නේ ම පන්සල්්‍යයන්නට ඕන ල් පහං පූජා කරන් ඕන දාන දෙෙන්ට ඕන කියල එන්නේ ඒවත් ඇරගෙනනං යා ආයති සංවරයේ පිහිටලා ප්‍රකෘතිමත් වෙලා නැත්තං එයාට පිහතුන අරවා කර්මය කර්ම පලයේ අදහගෙන සෝමනස්ව සහගත සිතකින් ඥාන සම්පයුත්ත සිතකින්. මේ සිද්ධකරන්නට බෑමයාගේ හිත වෙලාගන්නව මම ඒවරාට මම ඒවත් කරනෙක් කෙනෙ. මගේ මේ පැත්ත කවුරුවරි දැනගනීද. මං හරි කැත කෙනෙක්නේ කියලා පින්හතුනි ධර්මයක් අහන්ට ගියත් මොකද ධර්මයක් අහන වෙලාවට හිට හිත යම්කිසි සමාධිමත් භාවයකට ඇත් පත්ව නෝ. එතකොට ඒ වෙලාවේ උනත් මේ ධර්මය අහගෙන ඉන්නකොටඋනත් පාවනාකරගර ඉන්න කොට වුනත්. වෙනත් පිනක් දහමක් සිද්ධ කරන්ට ගිහාමඋනත් හර. දේවල් ඇවිල්ල මෙියාව වෙලාගන්නවා මෙයාට ඒකින් සැනසීමක් ලැබෙන්න්නේ නෑ හරියට පිහතුන අර පොලිකාරයෝො පිටු පස්සේ හබාගෙන එෙනවා වගේ වැඩ. මොව පන්නග නැවිල්ල මෙයාගෙන් පොලිය ගණ්ට මෙයාගෙන් අයක දුරගණ්ට උත්සාහ කරන වගේ තමයි. මේ ආරය විනේත් තුළ පිහතුනී සිතකය වචනය වැරදි විදිහට හසුරුවා ගත්ත කෙනාට ශාසනය ඇතුළෙත් එමනත් අන් එදිනනා ජීවිතේත්. ඒෙම කෙනාට සැසීම ලබන්ටබ යට සැනසීමෙන් ඉන්ට ලබෙන්නේ නෑ හම්බාගෙනවා කරපුවා. යා වෙලාගන්න ඇවිල්ල. යට මතක් කරනවා ඔයා මෙහම කෙනෙක් හිතට වද දෙනවා. කතට හිදනවා එක දුකක් කියලා බුදු හාමුදුරුව පෙන්න්නන්නේ. ඉට පස්ස පෙන්දනවා මෙයා සිතකය වචනයේ කියන මෙතුන්දොරින්ම පෞසිද්ධ කර ගැනීම අකුසල් සිද්ධ කර ගැනීම හේතු කරගෙන. අර කලින් නයගත්ත කෙනා. හොළිය වැඩිවෙලා සිරගතවෙච්ච විදිහටම මෙයා සිරේගදරකට වැටෙනවා මොකදද මෙයා වැටෙන් සිරගෙදර. මෙයා වැටන සිරගෙදර තමයි පිහතුන නිරේ කියල බදුරජාණන් වහන්සේ පෙන්න්න. උහන්සේ පෙන්නවා. නාහං භික්කවේ අනඥන් ඒක දම්මම්බි සමනුපස්සාමි ඒවන් ධාරුණං ඒවන් කටුකං ඒවන් අන්තරායකරං. අනුත්තරස්ස යෝගක්කේමස්ස අධිගමාය යතයිදං භික්කවේ. නිරේබන්ධනංවා තිරච්චාන යෝනිි බන්ධනංව. භගිතනාන්ස පෙන්නනවා එක්ම ධර්මයක්වත් දකින්නේ නෑ කියලා. ධාරුණං දරුණුවෙච්ච. ඒවන් කටුකං කටුකවෙච්ච ඒවන් අන්තරායකරං අන්තරායකරවෙච්ච. එකම ධර්මයක්වත් දකින්නේ නෑ කියනවා මේ අනුත්තර යෝගක් කේමස්ස අධිගමයි මේ ලොවතුර නිවංසුවය අවබෝධ කර ගැනීම පිණිස හේතුවෙන. එමනත්ං ඒක වලක්වන එකේ පාරවහන කරුණුක්වත් වන්නහසේ දකි නිනෑ කියනවා දරුණුවෙච්ච කටුකවෙච්ච අන්තරය කර මොකක්ද නිරේ බන්දනංවා. නිරය බන්ධනය එමනත්න් අටමහා නිරයට වැටීම එමනත්ං තිරච්චාන යෝනි බන්ධනන් තිරිසං භවයක ඉපදීම තරම් වනාසේ දකිින් නිනෑ කියලා කියනවා. තින්න්නේඒ හිසා මෙන්න මේ ලෞගික ජීවිතයේ නය ගැනීම නිසා දිලිඳවීම නිසා ඇතිවෙන පැතිකඩ උන්න්නහන්සේ උපමාවක්ක විදිහට පෙන්නුවත් ඒක එදිනදා ජීවිතයට ගැලපෙන්ට දේශනා කරලා උපමාවත් අනි පැත්තිෙන් පිහතුන අපිට ආරීවිනේ එමනත්තන් ජීවිතය ශාස්සනය ඇතුළෙත්. අපි දුප්පතෙක්වෙලා සිරගත වෙන ඇහමනත්තාන් නිරයට වැටෙන හැටිකුම් වහන්සේ ඉතාම පැහැදිලිව පෙන්නලා තියෙනවා. තින් නිසා මේ දේශනාව ඇතුළේ. ඉ සූතරය ඇතුළෙ මේ දේශනා කරන්නට එඳුණුමේ කාරුණ ඇතුළෙ පයත්තන්ට ජීවිතේ කියවා ගැනීමක් තම තමාන්ට තියනවා. තකොට තම තමන්ගේ ජීවිතයේ ලෞකික පැත්තිෙමුතුන් කියව ගන්ට මේ සූතරයෙන් හඳෙනවා. එවගේම තමයි අනි පැත්තෙන්. අපිට ලෝකෝත්තර පැත්තිමුත් මේ කියවා ගැනීම තියෙනවා. එතකොට මේ කියවා ගැනීම් දෙකම පයත්ලන්ගේ ජීවිතයට අමුණගැෙන ජීවිතයට එකාබද්ධ කරගෙන යා කරගෙන. උසලයට වීරී ඇති කරගන්නට එවගේම තමයි ලෞකජීවිතේත් අසාර්ථක නොවී සාර්ථක ජීවිතයක් බවට පත්වෙන්නටත් එවගේම ඔඇත්තන්ඩ නිවන සාක්ෂාත් කරගන්නට මග හසර පිලිසකර කරගන්නට ත්න් එවගේම තමයි ඔයත්තන්ගේ ප්‍රාර්ථනා අරමුණු ඉටු කරගන්නටත් මේ දේශනාවෙන් ලැබෙන උත්තේජනය හේතුවවෙත්තුවා වාසනාවෙත්වා කියල මේ වෙලාවේ ආසිරවාද කරනවා මුලිනුත් සඳහන් කල විදිහට අද ධර්මදක්ෂිනාවේ පුුණ්්‍යිවන්ත දායකත්වය හෝමාගම පාක්ලේෙන් පෙසිඩැන්සි පදිංචි මහින්ද පොන්නම්බෙරුම මහත්මා සහ පුස්්පා රංජනී මහත්මිය කියන පින් අත් දෙමාපියන් දෙපල විසින් එ ඇත්තෝ මූලික අරමුණ විදිහට සඳහන් කරල තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනයේ ලබන හදිසි අනතුරකින් දැනට අසනීපතත්වය පසුවන චනුද සේලක පුතනුවන්ට ඉක්මං මීරෝගී සුවය වෙනුවෙන් සෙත්පැතීමත් එවගේම තමයි එම රටේමවාසේ කරන නිපුුණි නිසංසා සහ තුළිත් නේලක යන දරුවන් දෙදෙනට සෙත් පතන්නටත්. ඉට අමතරව දේශකයන් වහන්සේට සහ සියලු ලෝ වැසිගන්ටද සෙත්පතිමු දෙසා මෙම ධර්මදේශනාව සිද්ධ කරන බව සඳහන් කරනවා. එතකොට එපංහතුන්ගේ සත් අරමුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු. අයුරින්ම සපල වෙෙත්වා පරෝගී තත්ත්ේ පසුවන ඒ හැම දෙනාටම නිදුක්නීරෝගී සම්පත්තිය ලබන්නටත් අධ්‍යාපනය ලබන හැම දෙනාටම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් මේ දේශනාවට දායකත්වයෙන්ක තුවෙලා එසිද්ධ කරන්නට යෙදනු කුසලය ආනිසංසය ආසිර්වාදයක් සත්‍යයක් ක්‍රියාවක් වෙත්වා කියලා මෙවෙලා වෙක් ආශුරවාද කරනවා. එ ආසිර්වාද කරලා අද ැතෙ ෙමම් ධර්ම ක්ෂාව ශ්‍රවණය කරපු. හොයි පිංවතුන් නමින් මී පරලෝ යන්නට ඉදනු ශිල්ව ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදං වීම තුළ ඒ හැම දෙනාටම ධර්මවබෝධයට පත්තෙන්නට මේ පින් කුසල් හේතුවෙෙත්වා එසිියල්ලෝ නිවනිින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා දෙවී අන්ටක් පින් අනුමෝදං කරමු ආකා සට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා. ඥන්තන් අනුමෝදත්වා චිරංරක් අන්තු සාසනං චිරංරක් අන්තු දේශනන් චිරංරක් අන්තු මං පරංති අද දවසේ. අංගුත්තරනිකායේ චක්ක නිපාතයේ. ඉන්න සෝත්‍රයේ ඇසුරින් සිද්ධ කරන්නට යෙදනු මෙදේශ නවශ්‍රවණය කරන්නට යෙදනුව ඇත්තං හැම දෙනාටම. නිදකුනීරෝගි සම්පත්්‍යය චිරජීවනය ලැබේවා දීරිගයු සම්පත්්‍යය ලැබේවා. හැම දෙනාටම ධර්ම අවබෝධයට පත්වෙෙන්න්නට නිවනිින් සැනසෙන්නට මේ උතුම් කුසල්දහම් ේතු ආසනාම වෙත්වා මේ අවබෝධය මේ ලබාගත්තා වූ දැනුම ඔයත්තන්ගේ ජීවිතයට යහපතක් පාරමිතාවක් පිනිසම හේතුවෙත්වා කෙලාසිරුවාද කරනවා හැම දෙනාටම සම්මා සම්බුදූ සරණයි.